අදරණීය අම්මේ තාත්තේ මගේ දෙපොතේ අද දවසේදී ශුද්ධෝ සභා මාතාව සාන්ත මරියා අදරණීය අම්මේ තාත්තේ මගේ දෙපොතේ අද දවසේදී ශුද්ධෝ සභා මාතාව රෝමයේ සාන්ත මරියා බැසිලිකාව කැපකිරීමේ මංගල්‍ය සමරනවා මේ සාන්ත මරියා බැසිලිකාව වටා ගෙතුණු හරි ලස්සන ඉතිහාසයක් තියෙනවා දේවමාතාවන් වහන්සේ පිළිබඳ විවිධාකාරයේ මතභේද ඇති වුණු ඈත අතීතයේදී එතුමිය දේවමාතාවන් නොවන බවත් එතුමිය නිකම්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාතාව පමණක් බවත් ලොකු මතභේදයක් ආවා. අනේ මතභේදය අවසන් කරමින් වර්ෂ 431 දී එෆසස් මන්ත්‍රණ සභාවේදී ඔවුන් ප්‍රකාශ කරන අවසාන තීන්දුව විදිහට දේවමාතාන් වහන්සේ එහෙම නැත්නම් මරියතුමිය ක්‍රිස්තුස් වහන්සේගේ මාතා පමණක් නොවේ එතුමිය දේවමාතාවන් බව මේ ආකාරයට තුන්වෙනි සික්ස්ටස් පාප් වහන්සේ මේ මතය ප්‍රකාශ කරමින් ඒ වගේම උන්වහන්සේ එස්කුලින් කියන කඳු වැටියේ මුදුනේ මහා බැසිලිකාවක් ගොඩනගනවා දේවමාතා වහන්සේගේ ගෞරවය වෙනුවෙන් මේ ආකාරයට ගොඩනඟපු මේ මහා බැසිලිකාවේ මංගල්‍යය තමයි අද අපි සමරන්නේ නැගෙනහිර යුරෝපයේ ඉතාමත්ම පැරණි සහ ඉතාම අලංකාර දේවස්ථානයක් විදිහට මේ දේවස්ථානය මුළු ලෝකේ පුරාම ගෞරවාදරය දිනාගෙන තියෙනවා. දේවමාතාන් වහන්සේට සෑම මොහොතකම අපගේ ගෞරවය වන්දනාව අපගේ ප්‍රශංසාව හිමි යුතුයි. එතුමිය තමන්ගේ ජීවිතයේ නිරන්තරයෙන්ම හැම දෙයක්ම කැපකළේ දේව සැලැස්ම වෙනුවෙන්. ඉනිසා තමයි අද මුළු මහත් ලෝකයක්ම දේවම්මට එච්චර ආදරය කරන්නේ. ඒ තරමටම ඇයට ප්‍රශංසා කරන්නේ. එහෙනම් ඔබේ මගේ ජීවිතයේ දේවම්මා වගේ අපි විවිධාකාරයේ ප්‍රශ්න ගැටළු අමාරුකම් වලට මුහුණ දෙද්දී දේවම්මගේ ජීවිතයේත් ඇයත් ඒ වේදනාව වින්දා වගේ අපිටත් ඒව දරාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇය හැම මොහොතකම දේව කැමැත්තට හිස නැමුවා වගේ අපිත් දේව කැමැත්තට හිස නමා ජීවත් වෙමු. දේව කැමැත්තට හිස නැමීමේ අවසානය නිවට වීමක් නෙමෙයි විනාශයක් නෙමෙයි කඩාවැටීමකුත් නෙමෙයි. දේව කැමැත්තට හිස නැමීම කියලා කියන්නේ මහා ගෞරවයක්. අපේ ගෞරවය ඒ දෙවියන් වහන්සේගේ කිරීටය දේවම්ම වගේම අපේ ජීවිතවලත් අපි දිනා ගනිමු. ඔබට ජෙසු පිටයි